සියලු ජීව විද්‍යා පාඩම් නිකුත් වූවහම එතනින් ලබා ගැනීමට දැන්ම subscribe කරන්න. සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔයාලා සියලු දෙනාටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා තියෙන මලිත් පෙරේරා බයලොජි YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්න යන්නේ මේ මානව සම ගැන කතා කතා කරන්න යන්නේ. මානව සම ගන්න පස්සේ මේක ගොඩක් වරදින රචනා ප්‍රශ්න වලට ඒ වගේම structure test ප්‍රශ්න වලට ඉලක්කගත වෙලා තියෙන ප්‍රශ්නයක්. එහෙනම් මේක මේ ගොඩක් වැදගත්. ඔයාට අද මේක හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ මානව සම ගැන. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මානව සම ගන්න පස්සේ මුලින්ම මම විස්තර කරන්න කලින් මේ සමේ දර්ශය ව්‍යුහය ගැන කතා කරන්නම්. මානව සමගත්තයෙන් පස්සේ අපේ සමේ ප්‍රධාන කොටස් තුනක් දෙක ගන්න පුළුවන්. එකක් තමයි අපිචර්මය, චර්මය හා අධිෂ්ඨානය කියලා අපිට කතා කරන්න පුළුවන්. ඉහළම තියෙන ස්තර ටික වාඩ මේ දම් තද දම් පාට කියනුයි මේ ලා දුඹුරු පාට වගේ නෙවෙයි පේන ටික අපිචර්මය කියලා අපි හඳුන්වනවා. දැන් වාට පේනවා අපිචර්මය කියන ස්තර පේනවා. මේ ස්තර අපි හඳුන්වන පොදුවේ අපිචර්මය කියලා හඳුන්වනවා. අපිචර්මයට පහලින් වාඩ දෙක ගන්න පුළුවන්. දැන් කොලපාටින් දෙක ගන්න පුළුවන් චර්මය කියන කොටස ඩර්මිස් කියලා හඳුන්වන ඉංග්‍රීසියෙන් නම් ඊටත් ඇතුළතින් යටින් අපි යටින් අපිට දෙක ගන්න පුළුවන් අදස්චර්මය. අදස්චර්මය ගත්තාන් පස්සේ මේක මේද පටක තමයි සංචිත වෙලා තියෙන අදස්චර්මයටත් පහලින් තමයි අපිට පේශි ස්තර දෙක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. මේ විදිහට අපිට පුළුවන් සම අපිචර්මය චර්මය හා අදස්චර්මය විදිහට කොටස් වලට බෙදන්න. වඩ පේනවා මේක අපිචර්මයෙන් බලනකොට අපිචර්මයේ තමයි මේ රෝම මේ බාහිරයට විවෘත වෙලා තියෙන්නේ. මේ අපිචර්මයේ තියෙනවා අපිචර්මයෙන් වඩ පේනවා අපිචර්මයෙන් රෝම කියන දේවල් අපිට පිටතට නිරාවරණය වෙලා තියෙනවා. මේක අපිට වැදගත් වෙන්නේ මේ චර්මය කොටසේ තියෙන දේවල් ටික. දැන් මේ චර්මය වඩ පේනවා චර්මය කොට ඇතුලේ තියෙන කොටස් ටික තමයි වැදගත් වෙන්නේ. අපි ඒකින් හරියට කතා කරමු. ඔයාට මේ චර්මය ගත්තාන් පස්සේ වඩ පේනවා දමනේ තියෙනවා. එහෙනම් දැන් ආටරේ තියෙන මේ රතු පාටින් පෙන්නනවා දමනේ. දමනේ තියෙනවා දමන වලින් රුධිර සැපීම ලබා දීම සිද්ධ කරනවා. ඊගොම ශිරා අපිට ශිරා දෙක ගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් වේල්ස් දෙක ගන්න පුළුවන්. ඊට අමතරව ස්නායු සැපීම දෙක ගන්න පුළුවන්. මේ කහ පාටින් පෙන්නනවා ස්නායු සැපීම පෙන්නනවා. එතකොට ගත්තාන් පස්සේ අපිට පේනවා මේවා මේ අපිචර්මය තුලට යන්නේ නැහැ. මේවා චර්මයේ තුල තමයි තියෙන්නේ. එතකොට පේනවා එයා අපිචර්ම හරියට ටිකක් අපචර්මයේ කිට්ටනකොට මේක ගොඩක් පොඩි කේශනාලිකා වෙලා තමයි යන්නේ. එතකොට මේ චර්මයට තමයි රුධිර සැපයුම හා ස්නායු සැපයුමක් අපිට දෙක ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ මගඩ පේන මේ නාලාකාර ග්‍රන්ථි වගේ දෙයක් තියෙනවා මෙතන. වඩ දැන් දෙක ගන්න පුළුවන් මේ ත්‍රිමාණව බැලුවෙන් පස්සේ අපිට මේ සමේ කොට කුට්ටියක් වගේ කොටසන දියා දෙන මේක අපිට ත්‍රිමාණව බැලුවෙන් පස්සේ සමේ දෙක ගන්න පුළුවන්. මේ වගේ මේ නාලාකාර ග්‍රන්ථි. මේ ග්‍රන්ථි අපි හඳුන්වනවා ශ්වේද ග්‍රන්ථි කියලා. ඊට අමතරව තව පේශියක් දෙක ගන්න පුළුවන් පේශි. මෙන්න මේ පේශි. ඇරෙක්ටපිලි මසල්ස් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. එහෙම නැත්නම් සිංහලෙන් අපි මේවා හඳුන්වනවා රෝම උද්ගාමක පේශිය කියලා. මේ පේශිය රෝම උද්ගාමක පේශිය කියලා හඳුන්වනවා. ඊට අමතරව ඔයාලට දැන් දෙක ගන්න පුළුවන් රෝම රෝමේ කූපය පටන් ගන්න තැන දෙක ගන්න පුළුවන්. මෙතන දැන් මට දෙක ගන්න පුළුවන් හෙයා රූට් එක කියන්නේ රෝම කූපය පටන් ගන්න තැන සමාන මෙතන මේ දෙක ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මේ රෝම කූපය යන තැන ආරම්භ තැන දැන ගන්න පුළුවන්. මේ වගේ මේ තව මෙතන ඉදිමිලා වගේ තියෙනවා. මේක අපි කියනවා ග්‍රන්ථියක් කියලා. මේ ග්‍රන්ථිය අපි හඳුන්වනවා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථිය කියලා. මේ ඔක්කොම ග්‍රන්ථි තියෙන්නේ මේවර විද ශ්‍රාවයන් නිකුත් කිරීමට වැදගත් වෙන මොනාදේ ශ්‍රාවයන් කියන එක මම තව ඉස්සරහට වට කියලා දෙන්න. මේ විදිහට තමයි අපිට පුළුවන් මානව සමගත්තයන් පස්සේ සමේ තියෙන ප්‍රධාන කොටස් අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්. ඊට අමතරව මේවේ තව තියෙනවා ක්‍රෞන්සන්ත බල්බ තියෙනවා රෆිනි දේහාණු ෆෙසිනියන් දේහාණු මයිස්නා දේහාණු නිදාගස්නායුවන්ත ඒ වගේ අනිත් හැම දෙම මේ සමගත්තයන් පස්සේ මේ චපිටියක සමේ දෙක ගන්න පුළුවන්. ඒකවා දන්නවා රෆ්නි දේහාණු රෆ්නිට ඒකමන ෆැසිනියන් දේහාණු පීඩනය වගේ දේවල් වගේ ගත්තයන් පස්සේ මේ වගේ ඒ හැම දෙම අපිට මේ සමේ දෙක ගන්න පුළුවන්. ඒක අපි ඉස්සරහට තවදුරටත් කතා කරමු. දැන් මම හිතනවා මේ සම ගැන දල අවබෝධයක් තියෙනවා කියලා සමේ දර්ශීය ව්‍යුහය ගැන. එහෙනම් අපි තවදුරටත් ඉස්සරහට මේක විස්තර කරලා කතා කරලා බලමු. දැන් මං හිතනවා සමේ ව්‍යුහය ගැන හොඳ අවබෝධයක් ලැබිලා ඇති කියලා. සමේ ව්‍යුහය
හොඳට තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ කලින් අපි කතා කරපු කොටස් ටික තවදුරටත් විස්තර කරලා මම ඔයාලට කියලා දෙන්නම්. මම කොහොම සමගත්තන් පස්සේ අපිට ප්‍රධාන වශයෙන්ම චර්මය හා අපචර්මය දැක ගන්න පුළුවන්. ඊට අමතරව අභ්‍යන්තරෙන් අදහස් චර්මය දැක ගන්න පුළුවන්. කොහොම නමුත් සමගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන් මේකට අයිති වෙන්නේ අපචර්මය හා චර්මය කියන කොටස් දෙක තමයි ප්‍රධාන වශයෙන්ම අයිති වෙන්නේ. අපචර්මය ගත්තාම ඔය අපචර්මයේ රූප අර ඩයග්‍රෑම් දකිනකොට දකින්නේ නැති අපචර්මයේ ස්තර කිහිපයක් වගේ වට දකින්න පුළුවන් වුණා. අපචර්මය ගත්තාම අපචර්මයේ දින 15 තියෙන ස්තරය. අපි කියන අපචර්මයේ ජනක ස්තරයක් අපිට අපචර්මයේ දැක ගන්න පුළුවන්. මේ අපචර්මයේ දින ජනක ස්තරය වගේ නිරන්තරයෙන්ම සෛල නිපදවනවා. මේක නිරන්තරයෙන්ම සෛල නිපදවනවා. මේ සෛල කියලා හිතන්නකෝ. या निरंतर शैल निपदर्मी मतुपीट ඊට අමතරව මේක කෙරටිනී භූත වෙනවා කෙරටින් සංචිත තැම්පත් වෙනවා මේ අතර අපිට කෙරටින් දෙක ගැනීමේ හැකියාවක් තියෙනවා මොකද කියනවා නම් මෙතන ඒක වැදගත් වෙනවා කෙරටින් සංචිත තැම්පත් වෙනවා මේ මත ඊට අමතරව මේ දිගින් දිගටම යා මේ වගේම සෛල හදනවා මොකද කියනවා නම් මේ සෛල නිරන්තරයෙන් ගැලවි ඉවත් වෙලා යනවා जनक स्तरेट सिद्धवेन निरंतर हदन मंगवाड क्यूवाचारुद्रभ्यूमी रुद्र सभ्यूम दिखा पहाली चर्म कल දමන ශිරා අපිට අපචර්මයේ දැක ගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද මේ අපචර්මයේ පෝෂණය ලබා ගන්න? මොකද කියන මං කිව්වා අපචර්මයේ කියන එක මේ නිරන්තරයෙන්ම ෆයිල හදනවා. මේකට පෝෂණය ලබා ගන්න දායක වෙනවා අන්තරාල තරලය. අන්තරාල තරලයෙන් මෙයා අවශ්‍ය පෝෂණය ලබා ගැනීමක් සිද්ධ කරනවා. එහෙම ලබා ගන්න පෝෂණයෙන් තමයි මේ සෛලීය ක්‍රියාවලිය මෙයා සිද්ධ කරන්නේ. මේ අන්තරාල තරලය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ චර්මයේම තමයි. අන්තරාල තරලය මම ඔයාලට හැම රතු බණින් මෙන්නන්න. අන්තරාල තරලය ඔයාලට දැන් අන්තරාල තරලය මේ වගේ චර්මයේ දැක ගැනීම හැකියාවක් තියෙනවා. මේ අන්තරාල තරලය පෝෂණය දෙන්නවා අපචර්මයේ ගැඹුරු ස්තරවලට. දැන් තේරෙන්නේ නැහැ ඇති. අපචර්මයේ ගැඹුරු ස්තරවලට පෝෂණය දෙන්නේ කවුද? මෙන්න මේ දින අන්තරාල තරලය. අන්තරාල තරලයෙන් පෝෂණය අරගෙන අපචර්මයේ ගැඹුරු ස්ථාන හොඳින් පෝෂණය ලබාගෙන මෙයා මේ සෛල හදනවා. මෙයා මේ සෛල හදනකොට පහළින් සෛල දෙනකොට මේ සෛල උඩට තල්ලු වෙන්න ඕනේ. එතකොට උඩ සෛල වලට පෝෂණයක් නැහැ. ඒ සෛල අජීවී වෙනවා, නිෂ්ක්‍රීයහිත වෙනවා, පැතලී වෙනවා. ඒ වගේ මං කිව්වා මේ සෛල වල ප්ලාස්මය කෙරටිනී භූත වෙනවා. කෙරටින් කියලා කියන්නේ තන්තුමය ප්‍රෝටීන් එකක්. ඔය ප්‍රෝටීන් ගැන ගන්නකොට කෙරටින් කියන ප්‍රෝටීන් ඉගෙනගෙන තියෙනවා. අන්‍ය කෙස් වගේ දේවල් හදන්නත් කෙරටින් දායක වෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. කෙරටිනී භූත වෙනවා. මේ විදිහට තමයි අපිට අපචර්මය සලකන්න පුළුවන්. එතෙන් අපචර්මි කොටක නිරන්තරයෙන්ම සෛල ගැලවිලා යන රළු තැන්වල පෘෂ්ඨත් එක්ක යන තැන්වල අපිට අපචර්මය කොට තදින් දැක ගන්න පුළුවන්. උදාහරණයක් පත්ල අල්ල වගේ ස්ථානවල මේ අපචර්මය ඝන වෙලා තියෙනවා කියලා අපි හඳුන්වනවා. ඊට අමතරව මේ මෙලනින් වර්ණය ලබා දීම සඳහා විශේෂිත සෛල වර්ගයක් තියෙනවා. අපි මේ සෛල හඳුන්වනවා මෙලනොසයිට කියලා. මේ මෙලනොසයිට වලින් මෙලනින් වර්ණ කියලා ලබා දෙනවා. ඒක මේ හද පැහැයට හේතු වෙනවා මේ මෙලනින් කියන වර්ණකේ. ඊට අමතරව මේ සමේ වර්ණය කියන එකට බලපාන තව සාධක තියෙනවා. ඒකත් තමයි මම ආයතන ගොමේ අදස්චර්මී. මේ අදස්චර්මී ඔයාලට දන්නවා මම කලින් මුලටි මුලින් කිව්වා අදස්චර්මී සංජිත වෙනවා මේද? අදස්චර්මී සංජිත වෙන මේද ප්‍රමාණය මේකට බලපානවා. ඊට අමතරව මේ චර්මයෙන් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය, රුධිර සැපයුම ඒ වගේ දේවල් මේ සියල්ලටම සඳහා බලපානවා. එහෙනම් අපි ඊගාවට චර්මය කියන කොටස කතා කරමු.
චර්මිය මම මෙතන දීර්ඝ වශයෙන් විස්තර කරන්න යන්නේ වාඩ වෙවි කියන කොට මම චර්මිය ගොඩක් හොඳට කියලා දුන්නා. චර්මිය ගත්තාම පස්සේ චර්මිය විවිධ ප්‍රතිග්‍රාහක දිනවා නිදහස් ස්නායුවන්ද අපිට දෙකම ලෝ ඊට අමතරව මේ ක්‍රොමස් බල්බ රෆිනි දේහාණු ෆැසිනියන් දේහාණු ඔය වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ චර්මයේ තව තිබ්බත් ඔය අඳුර ගන්න නැති ස්නායු තිබුණා. රුධිරකේශනාල එක දමනි ශිරා ඒව තිබුණා. සේද ගන්ධි තිබ්බා. ස්නේහ ශාභිය ගන්ධි තිබ්බා. මේ වගේ දේවල් අපිට චර්මයේ දැක ගන්න පුළුවන්. ඊට අමතරව මේ චර්මයේ සෑදිලා තියෙන්නේ අරියල පටක වලින් තමයි සමන්විත වෙන්නේ. එහෙම නැත්නම් මේක සම්බන්ධ වඩ වලින් තමයි අපිට චර්මය දැක ගන්න පුළුවන්. ආ දන්නව අරියල පටකය ගත්තාන් පස්සේ මේ අරියල පටකය මොනවද තියෙන්නේ කියලා මේකේ තන්තු තියෙනවා. කොලජන් තන්තු තියෙනවා. ඉලාස්ටින් තන්තු වගේ දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඊට අමතරව මහා භක්ෂාණු එහෙම අපිට මේක දැක ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් චර්මය හා අපචර්මය කියන කොටස් දෙක කතා කරන්න. අදස් චර්මය ගත්තාම මාස අදස් චර්මය මේද විස්තරයක් විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන් කියන එක. මේද පටක විදිහට තමයි ගිහින්නේ. මේදය සංචිත වෙලා තමයි අදස් චර්මය අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ. අදස් චර්මය ගත්තාන් පස්සේ ගොඩක් ලාට පිළිමයට වඩා ගැහෙනවා කියන අදස් චර්මයේ මේද සංචිතය වැඩි වශයෙන් අපිට දැක ගන්න පුළුවන්. අදස් චර්මයට පහලින් අපිට දැක ගැනීම හැකියාවක් තියෙනවා. පේශි දැක ගැනීම හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් මේ විදිහට මේ ව්‍යුහය කියන කොටස කතා කරලා ඉවර කරන්න. එහෙනම් අපි සමේ කෘත්‍යයන් කියන කොටස් කතා කරමු. සමේ කෘත්‍යයන් ගත්තාම එක කෘත්‍යයක් තමයි ආරක්ෂාව ලබා ගැනීම. ආරක්ෂාව කාගෙන්ද අපි ලබා ගන්න ඕන? එකක් තමයි ශුද්‍ර ජීවීන්ගෙන්. ඔය ශුද්‍ර ජීව විද්‍යාව ඉගෙන ගන්නකොට මම ඔයාලට ශුද්‍ර ජීව විද්‍යාව කිව්වා. මානව සමය පහෙන් මුෂ්ටිය ගත්තාම ඉන්න ශුද්‍ර ජීවී ගාණය දේහයේ තියෙන සෛල ප්‍රමාණයටත් වඩා වැඩි කියලා කිව්වා. එහෙනම් මේ ශුද්‍ර ජීවී අතිවිශාල ගාණයකින් දේහය අපව ආරක්ෂා කරගැනීමට දායක වෙන්නේ මේ සම තමයි දායක වෙන්නේ. ඊට අමතරව මේ ශුද්‍ර ජීවී නිකුත් කරන නොයෙකුත් භෞතික රසායනික ද්‍රව්‍ය, එයාලගේ භෞතික ක්‍රියාකාරකම් ඒ ඔක්කොම දරා ගැනීමෙන් අපේ ශරීරය ආරක්ෂා කිරීමක් කියවලෝ සිද්ධ කරනවා. ඊට අමතරව යම් යම් දේවල් මෙයා වර ශරීර අභ්‍යන්තරයට පැමිණීම වළක්වන උදාහරණයක් වශයෙන් ගත්තොත් අහිතකර කිරණ වර්ග, ඊට අමතරව තරල වගේ දේවල්. මොකද මේක තිබ්බේ අපි චර්මයේ තිබ්බේ කෙරටිනී භූත වෙලා තමයි තියෙන්නේ. මේක කෙරටිනී භූත වෙලා තියෙන හින්දා මේක වැදගත් වෙනවා. මේ ජලයට වගේ අපාරගම්‍ය වීම සඳහා මේ කෙරටිනී භූත කියන ගුණය වැදගත් වෙනවා. ඊගොඩ දේහ උෂ්ණත්ව යාමනයේ වැදගත් වෙනවා. මම මේක දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ඒක මම ඉස්සර වීඩියෝ එකකින් කතා කරන දේහ උෂ්ණත්ව යාමනයේදී දේහ උෂ්ණත්ව යාමනයේදී මේක ඍජුවම දාගෙනවා. දන්නෝ රුධිරකේශනාලිකා වල සංකෝචන විස්තරණය කොහොමද දාගෙන්නේ? රෝමෝද්ගාමක පේශි වල වැදගත්කම මොකද්ද? ඒ වගේ ඔයා මේකට එක කොහොමද දන්නවා? ඔයා තාප දේහ උෂ්ණත්ව යාමනයේදී අපි කතා කරමු. ඒ දේහ උෂ්ණත්ව යාමනයේට වැදගත් වෙනවා. ඊට අමතරව තව මේක වැදගත් වෙනවා විටමින් D සංශ්ලේෂණය සඳහා. විටමින් D සංශ්ලේෂණය සඳහත් අපිට මේ සම කියන එක වැදගත් වෙනවා. ඊට අමතරව බහිස්රාවය. බහිස්රාවය ගත්තාම ගොඩක් වෙලාට සේදයට එක තමයි අපි මේ බහිස්රාවී ද්‍රව්‍ය කතා කරන්නේ. සෝඩියම් අයන, ඒ වගේම ක්ලෝරයිඩ් අයන, යූරියා වගේ දේවල් බහිස්රාවී කිරීමට මේ සම කියන එක ප්‍රයෝගී වෙනවා.